සිප්සුර වෙබ් අඩවෙන් හඳුනා දෙන අලුත්ම ෆීචර් එක සිප්සුර සර්කල්. අපි මේ වීඩියෝෙන් කතා කරමු සිප්සුර සර්කල් කියන්නේ මොකක්ද සහ මේක භාවිත කරන්නේ කොහොමද කියන එක ගැන. මොකක්ද මේ සිප්සුර සර්කල් කියන්නේ? ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ සෝෂල් මීඩියා සර්කල්ස් ගැන. සිප්සුර සර්කල් එකක් මේ වගේ. හැබැයි මෙතන තියෙන විශේෂත්වය අපි මේ ප්ලැට්ෆෝම් එක යූස් කරන්නේ ගොඩක් දුරට ෆෝරම් එකක් විදිහට. ඒ කියන්නේ ඔයාලගේ අධ්‍යයන කටයුතුවලදී ඇතිවන ගැටලු ඉදිරිපත් කරන්න සහ ඒවට අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න අවශ්‍ය පසුබිම සිප්සුර සර්කල් අරහා ලබා දීලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ සිප්සුර සර්කල් යූස් කරලා ඔයාලගේ ගැටලු ඉදිරිපත් කරන්න කියලා. ඉස්සෙල්ලා sipsuru.com වෙබ්සයිට් එකට ගිහින් ඔයාලගේ යූසර් නේම් පාස්වර්ඩ් ටයිප් කරලා ඔයාගේ account එක log වෙන්න ඕනේ. ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන මේ සිප්සුර සර්කල් කියන බටන් එක හරි එහෙමත් නැත්නම් මේ navigation bar එකේ තියෙන circle කියන බටන් එක හරි click කරලා ඔයාට පහසෙන් සිප්සුර සර්කල් platform එකට log වෙන්න පුළුවන්. ඔයාට මෙන්න මේ විදිහට අපේ සිප්සුර සර්කල් හෝම් page එක බලා ගන්න පුළුවන්. මෙතන උඩින්ම සිප්සුර සර්කල් logo එකත් එක්ක navigation bar එකක් තියෙනවා. මේ හෝම් බටන් එක click කරලා ඔයාට ඒ sipsuru.com website එකට යන්න පුළුවන්. ඒ වගේම මේ news reel section එකේ special notices වගේ දේවල් බලා ගන්න පුළුවන්. අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ forums කියන section එක. මේ forum section එකේ උඩින් අපිට බලා ගන්න පුළුවන් search bar එකක්. ඔයාට පාඩමක් සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඉස්සෙල්ලා මේ search bar එක එක search කරන්න. උදාහරණයක් විදිහට ඔයාට DNA ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන DNA කියලා search කරන්න. ඔයා ගැටලුවට සමාන ගැටලුවක් මෙතන තියෙනවා නම් එතනින්ම ඔයාට පිළිතුරු ලබා ගන්න පුළුවන්. සර්ච් බාර් එකට පහලින් මෙතන ගෲප්ස් කිහිපයක් තියෙනවා. ඔයා ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා නම් ඉස්සෙල්ලාම ඔයාට අදාළ ගෲප් එකට ජොයින් වෙන්න වෙනවා. මම දැනට මේ 2021 තියරි කියන ගෲප් එකේ තෝරගන්නවා. ගෲප් එකට ආවම අපිට දකුණු පැත්තේ තියෙන මේ ජොයින් ගෲප් කියන බටන් එක බලා ගන්න පුළුවන්. මේ බටන් එක ක්ලික් කළාම ඔයාර මෙම්බර් කියන එකත් එක්කම යටින් තවත් බටන්ස් දෙකක් appear වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න නම් මේ new question කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට අපිට මේ වගේ සරල pop-up window එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී අපි ගැටලුවක් ඉදිරිපත් කරන format එකක් තියෙනවා. ඉස්සෙල්ලා question title කියන තැන පාඩමේ නම සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ content එකට ඔයාගේ ගැටලුව ඉදිරිපත් කරන්න. ගැටලුවට සම්බන්ධ රූප සටහන් එහෙමත් නැත්නම් document file එකක් තියෙනවා නම් ඒකත් සම්බන්ධ කරන්න අවස්ථාව දීලා තියෙනවා. පහලින් තියෙන මේ කැමරා බටන් එක ක්ලික් කරලා මේ cloud icon එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ එන මේ window එකෙන් ඔයාගේ file එක select කරලා open කරගන්න පුළුවන්. document එක upload කරන්නත් මේ විදිහම තමයි. මේ attach file කියන බටන් එක ක්ලික් කරලා ඉස්සෙල්ලා වගේම document එක upload කරගන්නත් පුළුවන්. ගැටලු ඉදිරිපත් කරාට පස්සේ අපි මේක අදාළ පාඩමට tag කරන්න ඕනේ. පහලින් තියෙන මේ text box එක click කරලා space button එක press කරන්න. එහෙමත් නැත්නම් ඔයාට පාඩමේ නම type කරන්නත් පුළුවන්. මේ එන suggestions වලින් අදාළ පාඩම තෝරලා ඔයාගේ ගැටලුව tag කරන්න පුළුවන්. පහලින් තියෙන මේ option එක on කළොත් ඔයාගේ ගැටලුවට පිළිතුරු ලැබුණු ගමන් email එක කරා ඒ ගැන ඔයාට දැනුවත් වෙන්න පුළුවන්. දැන් post button එක click කරලා ඔයාගේ ගැටලුව publish කරන්න පුළුවන්. මේ සිප්සුර සර්කල් platform එකේදී ගැටලු ඉදිරිපත් කරන වගේම ඔයාගේ යාළුවන්ගේ ගැටලුවට පිළිතුරු දෙන්නත් ඔයාට පුළුවන්. ඔයා දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට පිළිතුරක් දෙන්න. එහෙම පිළිතුරක් දුන්නොත් ඒක අනිවාර්යයෙන්ම සිප්සුර කාර්ය මණ්ඩලයෙන් තහවුරු කිරීමක් හෝ නිවැරදි කිරීමක් සිදු කරනවා. ඒ නිසා ඔයා ඉදිරිපත් කරන හැම ගැටලුවකටම නිවැරදි පිළිතුරක් ලැබෙන බවට සහතික වෙන්න පුළුවන්.